ආය බොන් සාදරයෙන් පිළිගන්න අපේ YouTube channel එකට. අද මම ඔයාලට ගෙනල්ලා තියෙන්නේ රට වලින් ෆිල්ම් වල හදාගන්න විදිය. මේ ෆිල්ම් වල ගොඩාක්ම පොඩි මම පොඩි එකක් ගෙනාවේ පළවෙනියටම. මොකද ඔයාලට ලේසියෙන්ම හදාගන්න පුළුවන් මේක ඉරටු අඩුවෙන් හදන්නේ උඩලී භාවිතා කරන්නේ නැහැ. ඒක වැඩි ඉරටු ප්‍රමාණයකුත් භාවිතා කරන්නේ නැති හින්දා මේක ඕනම කෙනෙක්ට ලේසියෙන් හදාගන්න පුළුවන් හින්දා ගෙනාවේ. अपे वीडियो में सब्सक्राइब कर लगे मैं आलू उठा बलन शेयर करें मैं वीडियो के बलन हेमो में मगे सब्सक्राइब दे कड़े मेट या उदौक रहा सब्सक्राइब कर लदौक देना यगे मैं अपे फेसबुक ग्रूप सह व्हाट्सएप ग्रूप जॉइन होने के मैं मैं लिंक डिस्क्रिप्शन के दालती है आने का मैं शेर दान विधि मंगी हालांकि मैं वेन वीडियो का दालती ना शेर दान विधि ये वीडियो के बल सेरुदागन्ना ये वीडियो के दान विधि मेकड़ा सेरुदा हर आलू ने मम्मी के टाइरटू कपागन मेवागे पोड़ी पोल तकिंग मेवागे पोड़ी इरटा मेकट ओनी लुकू इरटू गन्ने पा सरुंगले हेड गन्न बेरवेन ना मा गन्न बेरवेन हिंदा मेवागे पोड़ी गहागिंग हरी लुकू पोल तक उड़ दल हरी हरी इरटी का कपागन मे सी ගොඩම හීනීමේවා හොඳට නැමෙනවා ඒ විදිහට කපා ගන්න මම ටිකක් කය අත්තකින් අපේ සරුංගල සැකිල්ලට සහ පිල් වලට මේ වගේ පොල් අත්තකින් අරටත් වඩා හීනියට තමයි ඉරටු ගන්න මෙන්න මේ වගේ සයිස් එකකින් අපි එනවා මේ වගේ ඉරටු ටිකක් කපාගෙන අපේ වීඩියෝ එකට යා හරි යාළුවනේ මම මේ ඉරටු කපාගෙන තියෙන්නේ इहाट सेंटीमीटर हतलिस सह अपे उड़ा पिलट गण अद्बे सेंटीमीटर पहालवाई यट पिलट गण पिले ले इरटू वल दीघ सेंटीमीटर न मे मे अपे पिल यट पिल गण गण इरटू दहाय मे तन इरटू दहायतेन एर इरटू दहाय रह गण इट पास अपे टीसलाम करे अपे इहाट हदागण एक इरटू दिख कर मेन मे विधि ओतागण तदी तदी ओतागदी टीका बुरा नेता सरुंगली बुक गुडा के मिलूर हकना लसन दागण मुद्दे तदट गेटगा मिथन तदट गेटगा मगे लिहुना उड़ेवदी मीनक मुद्दे तदट गेटगा तरम तम हरियाणा उन्नदी गेटगागन इवराई දැන් අපිට තියෙන්නේ අත්බම්බිය ගැට ගන්න මම මේ ගැට ගන්න කොටසට ගන්නවා සෙන්ටිමීටර් 4ක් තමයි ගන්න ප්‍රමාණය සෙන්ටිමීටර් 4ක ප්‍රමාණයත් තමයි මේ එකට තියලා ගැට ගහගන්නේ අපි මේකත් හොඳින් තදට ගැට ගහ ගන්න ඕනි එහාට මෙහාට යන්න නැති වෙන්න ලිහෙන්න නැති වෙන්න තදට මේකත් හොඳට උතා ගන්න ඕනි උතාගෙන සෙන්ටිමීටර් 4 දෙක ගානේ බෙදා ගන්න ඕනි මෙන්න මේ විදියට බෙදාගෙන හරියටම බෙදාගෙන ගැටය දා ගන්න එච්චරයි කරන්න තියෙන්නේ මේ බැලන්ස් බලන්න දෙන්නේ ඉරටු වල මං හදන සරුංගල වල බැලන්ස් බලන්න කියන්නේ ඊට පස්සේ අපිට තියෙන්නේ මේක ඉහාටට තියලා ගැට ගහ ගන්න අපි ඉහාටට තියලා ගැට ගහ ගන්න සෙන්ටිමීටර් 16ක් උඩින් තමයි මේ ගැට ගහ ගන්න මං සෙන්ටිමීටර් යට ඉඳන් සෙන්ටිමීටර් 16ක් උඩින් තමයි මේ අපේ උඩ පිල ගැට ගහ ගන්න නැත්නම් අද්බම්බි ගැට ගහ ගන්න සෙන්ටිමීටර් 16ක් උඩින් මේ විදිහට තදට ගැට ගහ ගන්න ඊට පස්සේ අපිට තියෙන්නේ अपे यट पील हदागन यट पील हदागन करा तीन अर सेंटीमीटर नमे इट दिख आरगन ए दिखा सेंटीमीटर हतरा हर यटम तीयागन गटगहन को हर यट गटगहनोनी नूल की तदट मेन मे विधि तदीन गटगहन मैं पुड वीडियो के स्पीड कल तीन मे वीडियो के दिग वैडींद आने वैडी दम की बला सामान्य एवरेज का विनाडी दिखाई ये तम वीडियो का बला एक स्पीड करा मेके तर भी दिखा सेंटीमीटर दिखगा पत्र दाल बेदागन संपूर्ण दूर तरगन बला एक हरियटम हर गील तीन सेंटीमीटर हतर हरियट बेदागत इट पास अर अद्बी गटगा तीला मेक तटे गटगा तीयन मेन मे विधि तदट गटगा गटगा थदट गटगा तरम मुदाई मेकि तमापी गुड़ा किरट गटगहने अर मुन पील गटगहन एक मेक हर एट थदट तीयन बुरा
ඔයා මේ ගැට ගන්න හැම එකම බයින්ඩර් ගම් හරි සුපර් ග්ලූ හරි දාලා අලව ගන්නවා නම් ඒකත් ගොඩක් සාර්ථකයි ලියන්නේ ඊට පස්සේ අපි මේ නූල ඇද ගන්නවා නූල මම ගැට ගහගත්තා ඒ නූලේ මේ ගැට ගහගෙන අද්භවයෙන් ඒක ඇද ගන්න ඕනේ මෙන්න මේ විදිහට අපේ යට පිළගාවට එනකන් මේ නූලේ දිග තමයි සෙන්ටිමීටර් 15ක් මේ මම ඇදගත්තේ නූලේ දිග සෙන්ටිමීටර් 15යි ඒ වගේම අනිත් පැත්තටත් ඒ සෙන්ටිමීටර් 15 මිමි අරගෙන මෙන්න මේ විදිහට ගැට ගහ ගන්න ඕනේ අපි මේක ගැට ගහගත්තට පස්සේ ඔන්න දැන් තියෙනවා අපි ගැට ගහගෙන තියෙන පොඩි ඇදගුදු තියෙනවා නම් ඒව හදා ගන්න පොඩ්ඩක් අතින් ඊට පස්සේ තියෙන්නේ අපිට යට නූලත් ගැට ගහගෙන යට පිලත් හදා ගන්න මම මෙන්න මේ විදිහට දෙපොට දාලා නූලක් ගන්නවා වාට පුළුවන් නම් දෙපොට නෙමෙයි තුන් පොට දැම්මත් කමන්නේ මොකද මේ නූල් ලිස්සල යන නිසා මේකෙන් මම ගන්නෙ සෙන්ටිමීටර් 15ක් දිගට තමයි සෙන්ටිමීටර් 15ක් දිගට අරගෙන මේකත් ගැට ගහ ගන්නවා අපේ උඩු පිල ගාවින් එතකොට මේ නූලේ දිග සෙන්ටිමීටර් 15යි මේ විදිහට ඇදලා ගැට ගහගත්තා ඊට පස්සේ ඒක ඒ සෙන්ටිමීටර් 15ම එහා පැත්තටත් අරගෙන අපි මෙන්න මේ විදිහට ගැට ගහ ගන්නවා මේ විදිහට ගැට ගහගත්තට පස්සේ අපේ සරුංගලිය නිකන් රොටි තැටියක් වගේ තියෙන කිසි බොක්කක් නැහැ මොකුත් නැහැ ඒ බොක්ක හදා ගන්න තමයි අපි ඔළුව කොටස ගැට ගත්තහන් තමයි අපේ බොක්ක එන්නේ අපි එහෙනම් ඔළුව කොටස ගැට ගහගමු මම ඉස්සලාම කරන්නේ සෙන්ටිමීටර් 5ක් අත්බඹේ කෙරෝල ඉඳන් මෙහාට ගන්නවා මෙහාට අරගෙන මෙන්න මේ විදිහට නූලක් ගැට ගහ ගන්නවා මේ නූල තද්දට ගැට ගහ ගන්න නැත්නම් මේ නූලත් අපි ඉහාට පැත්තට ඇදිලා එනවා තද්දට තිබ්බේ නේද ඊට පස්සේ මේ නූලේ දිග තමයි සෙන්ටිමීටර 13ක් 13ක් දිගට අරගෙන ඉහාටෙත් අපි සෙන්ටිමීටර 9ක් උඩට ගන්නවා උඩ අත්බඹේ ඉඳන් සෙන්ටිමීටර 9ක් උඩට අරගෙන මෙන්න මේ විදිහට ඔතා ගන්නවා ඔතාගෙන ගැටයක් දා ගන්න දැන් අපේ නූලේ දිග සෙන්ටිමීටර 13යි ඉහාට අත්බඹේ ඉඳන් ඉහාට උඩට අරන් තියනවා සෙන්ටිමීටර 9ක් ඒ විදිහටම අපි යහා පැත්තත් ගැට ගහ ගන්න ඕනි සෙන්ටිමීටර 13 මිම්ම අර ගන්නවා ඊට පස්සේ අර සෙන්ටිමීටර 5 මිම්මත් අර ගන්නවා අර අත්බඹින් ඉඳන් මෙහාට තියෙන සෙන්ටිමීටර 5 මිම්ම ඒක අරගෙන එන්නේ එතනින් හරියටම ගැට ගහ ගන්න තියලා එතකොට අපි සරුංගලිය ලස්සනට බොක්කත් ඇවිල්ලා තියෙනවා ටිකක් බොක්ක වැඩි නම් වාට කරන්න තියෙන්නේ අත්බඹේ ඔයාගේ ඔළුව පැත්තට ඒ කියන්නේ ඉහාට පැත්තට පොඩ්ඩක් මෙහාට කරහන් බොක්ක ටිකක් අඩුවට ගන්න පුළුවන් ඊට පස්සේ ටිකක් කැතයි වගේ නම් ඔය නැමුම් පොඩ්ඩක් මදි වගේ නම් ඒක නමා ගන්න ඊට පස්සේ අපිට තියෙන්නේ යටපිල් ටික දාගන්න තමයි දැන් තියෙන්නේ මම සරුංගලේ හදාගෙන ඉවරයි මම මේකට අමතර නූල් කෙට ගහන්නේ අපි ඉස්සල්ලාම කරන්නේ ඉරටු හතරක් අරගෙන එකට තියලා මෙන්න මේ විදිහට මිටියක් වගේ ගැට ගහ ගන්නවා තුම් පොට දාලා නූලකින් ඒක තියා ගන්නවා අපි සෙන්ටිමීටර 4ක් 5ක් විතර උඩින් තියාගෙන මෙන්න මේ විදිහට ගැට ගහ ගන්නවා ටිකක් තදට ගැට ගහ ගන්න ඒක තද නැති වුණත් කමක් නැහැ පොඩ්ඩක් එහා මෙහා වෙන්න වගේ තියා ගන්න මොකද මේ ඉරටු පොඩ්ඩක් අරහෙට අපේ යටපිල කෙරවලටම මේ ඇද ගන්න ඕනේ හින්දා මේ විදිහට තදට ගැට ගහ ගන්න තදට ගැට ගහ ගත්තට පස්සේ අපි මොනවද කරන්න කියලා හරි යාළුවනේ මම ඉහාටට තියලා දැන් ඉරටු හතරම ගැට ගහගෙන තියෙන්නේ දැන් අපිට තියෙන්නේ මේක පිල් විහිදෙන විදියට හදා ගන්න තමා මම ඒකට කරන්නේ ඉස්සලාම තුම් පොට දාලා නූලක් ගන්න සන් නූලක් ඒක අරගෙන අපේ ඉහා අත්බඹේ යට අත්බඹේ කෙරෝ වලටම අරගෙන නූල ගැට ගහ ගන්න තැනටම අරගෙන මෙන්න මේ විදියට ගැට ගහ ගන්නවා ගැට 5-6ක් දාගත්තත් කමක් නැහැ මොකද මේවා ටිකක් බුරුල් වෙනවා ඊට පස්සේ වා ගැට ගහගත්තට පස්සේ සම්පූර්ණයෙන් ගැට ගහගත්තට පස්සේ හරි එකෙන් එක හරි කමක් නැහැ මොනවා හරි ගම් එකක් දාගෙන මේ නූල ටිකක් අලව ගන්න නැත්තම් ඔවා බුරුල් වෙන හින්දා ඒ විදිහට ගැට 3-4ක් දාගෙන මම කරන්නේ එහා පැත්තත් ඒ මේ විදිහටම ගැට ගහ ගන්නවා එහා පැත්තේ පිලත් මෙන්න මේ විදිහට අත්බඹ කෙරවලට ගත්තා මෙන්න මේ විදිහට ගැට ගහ ගන්නවා ඔන්න දැන් තියෙන්නේ මම මේ විදිහට නූලකින් දෙපැත්තම ගැට ගහගෙන ඊට පස්සේ තියෙන්නේ අපිට අනිත් ඉරටු දෙකත් ගැට ගහ ගන්න තමා මෙන්න මේ විදිහට
ඔන්න ඔය විදිහට තියාගෙන ඔයාට කැමති විදිහකට තියාගන්න ටිකක් පිල ළඟින් ළඟින් ඕනනම් ඊටට වැඩියෙන් දාගන්න වෙනවා මම ඊටට 10 දාන හින්දා ටිකක් ඈතින් ඈත වගේ තමයි පිල් දාගන්නේ ඔන්න මම මේ දෙකත් කැට ගහගත්තා අර නූල් දෙකෙන්ම දැන් අපිට දෙපැත්තෙම නූල් දෙකක් තියෙනවා අපේ පිල කැට ගහගෙන යන ඊට පස්සේ මම ඊටට 6ක් ගන්නවා දැන් අපි ඊටට 4ක් කැට ගහගෙන ඉවරයි දැන් ඊටරු ඊටට 6ම අරගෙන මෙන්න මේ විදියට මිටියක් වගේ උතා ගන්නවා හොඳට මේක ටිකක් අදට කැට ගහ ගන්න ඊට පස්සේ ඒක අපේ ඉහට සෙන්ටිමීටර් 2.5ක් 3ක් විතර උඩින් ගැට ගහ ගන්න අරකට පොඩ්ඩක් පල්ලෙහැන් ගැට ගහ ගත්තාන් ඇති අරක ගාවින්ම ගැට ගහ ගන්න එපා මිටිය වගේ එතකොට ඉහට පොඩ්ඩක් ගොඩාක්ම නැමෙනවා මේක ගැට ගහද්දි ටිකක් අපේ තිබ්බට වඩා බොක් වෙනවා සරුංගලේට ඒක හින්දා ටිකක් පාතින් ගැට ගහ ගන්න මේක ටිකක් තදට මේක ටිකක් නෙමෙයි හොඳටම තදට ගැට ගහ ගන්න මේක ඊටට 6ක් තියෙන හින්දා ඒ 6 හොඳට ගැට ගහ ගන්න ඊට පස්සේ අපිට තියෙන්නේ මේ ඊටට ටිකක් ආර විදිහටම පිල් විහිදෙන විදිහට හදා ගන්න තමයි මේක නම් ටිකක් බෝරින් මොකද එක තැනම මේ එන අමාරුවෙන් නූල් ගැට ගන්න තියෙන හින්දා ඒ වුණාට හදාගත්තොත් හොඳ එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් මොකද මේ සරුංගලේ කාට වුණත් අහස හිතෙනවා සරුංගලේ යවන්නත් අමාරු නෑ හොඳට උඩත් යනවා ඒක හින්දා ඒ විදියට හදා ගන්න ඔයාලට හොඳයි ජොලියක් ගන්න පුළුවන් අපි දැන් ගැට ගහගෙන ඉවරයි ඊටු 6ම දැන් අපිට තියෙන්නේ අර ඊටු 4 ගැට ගහගත්තා වගේ තැනින් තැන මෙන්න මේ විදියට ඉඩ තියාගෙන ගැට ගහ ගන්න ලස්සනට ඕගොල්ලන් මේ යට පිලට ඉරටු ගද්දී අනිවාර්යයෙන්ම හිතන්න ඕනි දෙයක් තමයි උඩ සරුංගලේ ඉරටු වලට වඩා ගොඩාක් හීන වෙන්න ඕනි යට පිලට ගැට ගන්න ඉරටු නැත්නම් ඒව ලොකුවට තිබුත් එම යට පැත්ත අම්බානක බර වෙනවා එතකොට සරුංගලේ උඩ යන්න නැති වෙන්නේ හේතුවක් වෙනවා එතකොට යට පැත්ත ඉස්සල උඩ යන්න try කරනවා උඩ පැත්ත යන්න නැතුව එතකොට සරුංගලේ යවා ගන්න බෑ මේකෙන් හින්දා අර ඉරටු ගොඩාක්ම හීන වෙන තරමට හොඳයි මම ලොකු සරුංගලයක් හදනකොට මේක හොඳටම පැහැදිලි කරන්නම් ඔයාලට වුණාට මේ සරුංගලේ හදති ටිකක් අරකට වඩා හොඳටම මට පෙන්වන්න පුළුවන් ගැට ගන්න විදියයි සේරම ඒකයි මම මේ පොඩි මේකක් හදන්නේ ලොකු එකක් හදලා තියෙනවා මම මගේ අනිත් channel එකේ එක දාන්න අපි මේ විදියට ගැට ගහ ගන්න ඕනේ හොඳට මේවා අනිවාර්යෙන් ගැට ගහ ගන්න එක ඉරටෙන් ඉරට තදට ඊට පස්සේ අපි කරන්නේ එහා පැත්තත් ගැට ගහ ගන්නවා දැන් මම එහා පැත්ත ඉරටු ටික සේරම වගේ ගැට ගහගෙන ඉවරයි අන්තිම ඉරට තමයි මේ ගැට ගහ ගන්න තියෙන්නේ ඒකත් මෙන්න මේ විදියට තදට ගැට ගහ ගන්න ඔයාල ටිකක් මේක ඇතයි ඇතයි වගේ නම් ඉතින් ඉරටු දෙකක් මෙතෙන්ට දාගෙන ඔයාලට තව ලස්සනට හදා ගන්න පුළුවන් මම ඉරටු 10ක්මයි හදන්නේ ඒකෙන් හින්දා ඉරටු 10 පොඩ්ඩක් ඈත් වුණාට කමක් නැහැ කියලා මම හැදුවා දැන් තියෙන්නේ වාට සරුංගලේ හදාගෙන ඉවරයි යටපිල දැන් තියෙන්නේ මේකේ කන් දෙක හදා ගන්න මම එකට සෙන්ටිමීටර 15ක විතර ඉරටු කෑලි දෙකක් අරන් දෙනවා වාට හිතෙන සයිස් එක ඉරටු දෙකක් ගන්න මොකද මේක උලක් නැහැ කන ලොකු වුණා කියලා මම ඒක සෙන්ටිමීටර 3ක් විතර තියාගෙන අපේ අත් බඹේට එතනින් ගැට ගහ ගන්නවා මෙන්න මේ විදිහට මේ විදිහට ගැට ගහගෙන තදට ගැට ගහ ගන්න අපි එහෙනම් දෙපැත්තම ගැට ගහගත්තට පස්සේ මේක මේ විදිහට මොනවද කරන්න කියලා බලමු. ඔන්න මන් දෙපැත්තම මේ විදිහට අර නූල ගැට ගහලා තියෙන්නේ මං ඒ ඉහා මේ ගැට ගහපු කං කෑල්ලේ කෙරෝලෙන් නූලකුත් ගැට ගහගෙන තියෙන්නේ. අපි මේ නූල ඇද ගන්නවා මෙන්න මේ විදිහට ඇදගෙන. මෙන්න මේ විදිහට ඇදගෙන ඒක ගැට ගහ ගන්නවා අපි ඔළුව කොටස ගැට ගහගත්ත තැනින් අර මං සෙන්ටිමීටර 5ක් ඉඩ තියලා ගැට ගහගත්තේ ඔළුව යන්න එතනින් තමයි මේ නූල ගැට ගහගන්නේ මේ නූලේ දිගත් සෙන්ටිමීටර 6යි ඔයාලට කැමති විදිහකට කන හදා ගන්න මම හදන විදිහටම හදන්න ඕනේ නැහැ ওই නූල ඕනි විදිහකට ඇද ගන්න ඒක කිසි ප්‍රශ්නයක් නැහැ ඒ විදිහට ඇදගෙන ගැට ගහ ගන්න තදට ඊට පස්සේ ඔයා මේ නූල දැන් අපි ගැට ගහගත්ත කනට තියෙන ඉරට්ට තියෙන්නේ ඒක ගැවිලා තියෙන නූලත් ඒ ඉරටට තියලා හොඳට තදට ගැට ගහ ගන්න එහාට මෙහාට යන්නේ නැති වෙන්න එතකොට හරියටම හරි ඊට පස්සේ තියෙන්නේ ඔයාට එහා පැත්තේ කනත් ගැට ගහ ගන්න තමයි
මේ මම අර සෙන්ටිමීටර් 5යි කිව්වේ 5 මිම්ම ගන්නවා ඒ 5 මිම්ම අරගෙන මං ගැට ගහ ගන්න හදද්දි මේ කන ගැට ගහද්දි මේ ඉරට්ට කඩලා ගියා ඒකේ හින්දා මම මේක ගැට ගහ ගන්න විදිය කියන්නේ මම ඊට පස්සේ මේක අයින් කළා වෙන විදිය වෙන ඉරට්ටක් ගැට ගහ ගත්තා ඒක එහෙනම් ගැට ගහ ගත්තට පස්සේ අපි බලමු මොකද්ද කොහොමද අපි සරුංගලේ ආවේ කියලා මේ වගේ වැඩක් වෙනවා ඉතින් එපා වෙනවා සරුංගලේ උඩ කඩන්න මේ දෙනවා මේක ඉතින් ගලවලා ආයි සීමීට ගැට ගන්න ඕනේ ඔන්න ඉතින් අපේ පිල්මොන රැබටික් කියුට ගිහිල්ලා තියෙනවා ඔයාලට නම් මට වඩා ලස්සන්ට අලවුලා කරන් වැඩ කරන්න පුළුවන් ඇති එහෙම පුළුවන් නම් අපි Facebook group එකට join වෙලා ඒකට post එකක් විදියට share කරන්න ඕනින් post එකක් දාන්න පුළුවන් හැබැයි සරුංගල් වලට අදාළ ඒ විතරක් දාන්න නැත්නම් අනිත් ඒවා නම් මම අයින් කරලා දානවා අපි එහෙනම් මේ වගේ තවත් video එකකින් හම්බෙමු කියන්න බෑ ඔයාලා ජීවිතේටවත් දැකලා නැති සරුංගලකින් අයි හම්බ වෙන්න පුළුවන් එහෙනම් අපි අදට නවතිනවා සුබ දවසක් අපේ වීඩියෝ දිගටම බලන්න එකතු වෙන්න හරි දැන් මම මේ විදිහට ලස්සනට හදාගෙන තියෙන්නේ ඔයාලත් මේ විදිහටම හදා ගන්න අනිවාර්යෙන් උටාව ගන්න පුළුවන් මේ පොඩි උනාල ලස්සනයි මේ වගේ පොඩි ඒවා හදලා මොනවා කරන්නත් කියලා අහනවා සරුංගල සෙනක ලියුට නම් ඕනි තරම් පොඩිම සරුංගලයට උනත් තෑගි දෙනවා ඒකින්ද පොඩි ඒවා හදලා ට්‍රයි කරන එක හොඳයි මෙන්න අපි හදාගත්ත සරුංගලේ මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ දැන් මම මේක අලෝ ගන්නවා මම අලෝ නැටි ගේන්නේ මට අලෝන එක තරම් කම්මැලි වැඩන්නේ නැති හින්දා මේක අලව ගන්න මම ওই පිල් වලට දාන්නේ රැලි තමයි රැලි කපාගෙන ඒව අලෝ ගන්නවා ඊට පස්සේ හાર્ට් ටිකක් කපාගෙන ඒ ටික යටට අලවලා තියෙනවා හાર્ට් තමයි නිල් පාටට අලවලා තියෙන්නේ එතකොට සරුංගලේ නම් අලෝ ගත්තේ දෙපැත්තට තීරු දෙකක් ගැහුවා තීරු දෙකක් ගහගෙන ඊට පස්සේ මැදින් කැපුවා ත්‍රිකෝණ දෙකක් ඒ ත්‍රිකෝණ දෙක තමයි කහපටින් අලෝගන තියෙන්නේ මම පට්ට කම්මැලි සරුංගල් අලවන්න එකයි උගලන්ට ගීමිත්තේ